හයි කොහොමද යාළුවනි ඉතින් වෙනදා වගේම ඔන්න මම අද ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකක් ගෙනාවා ඒ තමයි හැමෝම ආදරයෙන් සමරන දවසක කවුරුත් නොදන්න කතාවක් හැම අවුරුද්දකම පෙබරවාරි 14 කියන්නේ ආදරවන්තයින් ආසාවෙන් බලන් ඉන්න දවසක්නේ ඒ වුණාට ඔයාලගේ දිනේ සමරන්නේ ඒ දවසේ නියම තේරුම දැනගෙනද එහෙම නැත්නම් ඒ දිනේ ඇති වුණේ කොහොමද කියලා දැනගෙනද කියලා තමයි තියෙන එකම ප්‍රශ්නේ ලක්ෂ ගණන් අපේ තරුණ තරුණියන්ගේ ආදරවන්තයින්ගේ දිනේ ඒ කියන්නේ වැලන්ටයින් දිනේ තියෙන්නේ ඒ දවසේ ඒකේ නිර්මාතෘ තමයි ශාන්ත වැලන්ටයින් මොණතුමා එතුමාගේ විපත වූ දවස තමයි මේ වැලන්ටයින් දිනේ කියලා දන්නේ අපි අතරින් කීයෙන් කී දෙනාද ඉතින් අපි කවුරුත් කරන හින්දා කවුරුත් කියන හින්දා කියන්නම් වාලේ මල් දීලා තෑගි දීලා වැලන්ටයින් දිනේ සමරනට වඩා ඒකේ තියෙන තේරුම දැනගෙන ඒක ආරම්භුනේ කොහොමද කියලා දැනගෙන ඒක සමරන එක හොඳයි නේද වැලන්ටයින් කියන්නේ ප්‍රේමතුන්ගේ වීරයෙක් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කෙනෙක් ඒ කාලේ රෝමේ හිටියා ක්ලෝඩියස් කියලා දුෂ්ට රජ කෙනෙක් ඉතින් ඒ දුෂ්ට රෝම අධිරාජ්‍යයට ඕන උනේ කාටවත් යටත් නොවි ඉන්න ජව සම්පන්න හමුදාවක් හදන්න කොල්ලෝ කෙල්ලෝ කසාද බැන්දොත් එයාට ඕන හමුදාව හදාගන්න බැරි වෙයි කියලා හිතලා තමයි එයා මෙහෙම නීතියක් ගෙනාවේ ඉතින් මේ නීතිය තමයි ඒ වෙනකොට රෝමේ හිටපු තරුණය ඔක්කොම එයාගේ හමුදාවට බැඳෙන්න ඕන කියන දේ ඉතින් ඒ ක්ලෝඩියස් කියන නපුරු රජා මොකද කරේ තරුණයින් ඔක්කොම බලෙන් හමුදාවට බඳගත්තා මේ කරන වැඩේ අසාධාරණයි කියලා කියන එක පුද්ගලෙක් හිටියා. ඉතින් ඒ තමයි ශාන්ත වැලන්ටයින් මුනිතුමා කියන්නේ. ඉතින් මුනිතුමා ආදරය කරන තරුණ තරුණියන් රහසෙම විවාහ කර දුන්නා. එයාලා වෙනුවෙන් ගොඩක් වැඩ කරා, ගොඩක් උදව් කරා, අවවාද අනුශාසනා කරා. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් මුනිතුමා එයාගේ උත්සාහය අත්හැරියේ නැහැ. මේක දැනගත්ත ක්ලෝඩියස් මුනිතුමාව කිරේ දැම්මා. මුනිතුමන්ට තමන්ට විරුද්ධව කරන වැඩේ නවත්තන්න කියලා අන කරා. ඒත් මුනිතුමානම් ඒ වැඩේ නවත්වුවේ නෑ. එයා ඒක දිගටම කරගෙන ගියා. ඉතින් තමන් වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරන මෙහෙම පෙනී ඉන්න මේ පුද්ගලයා වෙනුවෙන් මල් පොකුරු විසි කරා. සුබපැතුම් ලියපු පූර්ව ප්‍රදර්ශනය කරා. වැලන්ටයින් මුනිතුමා තරුණ තරුණියන්ගේ වීරයෙක් වුණා. ඒ ක්ලෝඩියස් බැලුවේ කොහොම හරි මුනිතුමාව තමන්ගේ පැත්තට නම්බ ගන්න තමයි. ඒ දරගන්න බැරුවට පස්සේ මුනිතුමන්ට විවිධ පීඩා කරලා ගල් මුල් වලින් ගහලා ඒ දේ කරගන්න උත්සාහ කරා. ඒත් ඒ උත්සාහය සාර්ථක කරගන්න ක්ලෝඩියස් තුනම් බැරි වුණා. ඊට පස්සේ මේ ආත්මාර්ථකාමි ක්ලෝඩියස් මොකද කරේ කියලා දන්නවද? මුනිතුමාට අමානුෂික විදිහට පහර දීලා ඔළුව කඩෙන් වෙන් කරලා මරා දාන්න කියලා අණ කරා. ඒ කලේ විස්වාශ 270 පෙබරවාරි 14 වගේ දවසක තමයි. ඉතින් මේ තරුණ තරුණියන් වර්තමානයේ පෙබරවාරි 14 එහෙමතරම් කියලා අද සමරන්නේ මේ තරුණ තරුණියන් වෙනුවෙන් ආදරය වෙනුවෙන් පෙනී හිටපු වැලන්ටයින් මුනිතුමාගේ ජීවිතයේ අවසාන වූ දවස කියලා දන්නවද? ඉතින් එතුමා වගේ උතුම් කෙනෙක්ගේ සැමරුම අද සමාජයේ සමහර අය ව්‍යාපාරයක් කරගෙන තරුණ තරුණියන්ව ගොඩාක් රවට්ටලා තියෙනවා. ඒ වගේ සිදුවීමක් සිහිපත් කරන්න ලෝකයේ විසින් වෙන් කළ දිනයක් ව්‍යාපාරිකයන්ට යට වෙලා මුදල්ට මල්වලට තෑගිවලට සීමා නොවි ගොඩක් අර්ථවත්ව සමරන්න තරුණ පරම්පරාව වග බලා ගන්න ඕනේ කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ අදට මගේ කතාව ඉවරයි. මේ වගේ තවත් ඉස්සරහට හොඳ හොඳ වීඩියෝස් අහන්න බලන්න ඔයාලා කැමති නම් මගේ ඩෙඟා channel එක subscribe කරලා share කරලා bell icon එක ඔබන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සුබ දවසක්.